ගරු මන්ත්‍රීතුමන්ලා මේ කාර්ක සභාව රැස්වලා අපි කොහොමද අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා අපේ රටින් අපනයනය කරලා වැඩි ඩොලර් ප්‍රමාණයක් ලංකාවට මේ ඩොලර් අර්බුදයේ තියෙද්දි ගේන්නේ කියන කාරණය පිළිබඳ ගැඹුරු සාකච්ඡා සංවාද මණ්ඩපයක් ඇති කරගත්තා. ඒ වගේම ජාතික ප්‍රතිපත්ති සම්පාදනය. ඒකෙදි මම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අපි දැක්ක තවත් බොහෝ ශේෂ්‍රවලට මේකෙන් ඇතිලා තියෙන බලපෑම. විශේෂයෙන්ම හෝටල් ශේෂ්‍රයේ වංචාවක් ලෙස ව්‍යාජ සමාලෝචන නැත්නම් අර ෆේක් රිවියුස් දාලා අපේ හෝටල් කර්මාන්තයේ බිඳ දැමීමේ කුමන්ත්‍රණයක් දියත් ඒක දේශීයවත් විදේශීයවත් අපේ ප්‍රධාන හෝටල් වලට වැඩිපුරම බිස්නස් වෙන හෝටල් වල ෆේක් account ෆේක් account selling ෆේක් reviews දානවා. ඒ දැමීම තුල අපේ හෝටල් පිළිබඳ තියෙන විශ්වාසය බිඳ වැටෙන තත්ත්වයක් ඇතිලා තියෙනවා. ඒ ගැන මැදිහත් වෙනවා. ඒ වගේම මුදල් පිළිබඳ රාජ්‍ය අමාත්‍යතුමාලා දෙන්න ඉන්න වෙලාවේ මම යොමු කරන්න කැමති PayPal කාඩ් පත අන්තර්ජාතික මුදල් ගනුදෙනු සඳහා ශ්‍රී ලාංකිකයන්ට භාවිත කිරීමට තාම ක්‍රමවේදයක් නැහැ. මේක ගැන ලොකුවටම නැත්නම් විශාල වශයෙන් කතා කරා SAAC business council එකත් එක්ක නැත්නම් SAAC ව්‍යාපාර සභාවත් එක්ක කතා කළා. ලංකාවේ ඇයි මේ සෙන්ට්‍රල් බැංක් එක සහ මුදල් අමාත්‍යාංශයේ කඩිනමේ මේ PayPal සිස්ටම් එක ලංකාව තුළ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ක්‍රමවේදය හදන්න මම ගරු සභාවෙත් විශේෂයෙන්ම ඔබතුමාලා දෙන මුදල් රාජ්‍ය අමාත්‍යතුමාලා දෙන්නට දැඩි අවධාරණයෙන් ඉල්ලලා සිටිනවා මේ පිළිබඳව කටයුතු කරන්න කියලා. මේ ඔන්ලයින් ප්ලැට්ෆෝම්ස් විශේෂයෙන්ම Uber, Daraz වගේ බොහෝ ප්ලැට්ෆෝම්ස් ක්‍රියාත්මක වෙනවා. මේක තුළ අපිට බදු මුදල් අහිමි වෙනවා. මොකද මේ සල්ලි බොහෝ විට යන්නේ විදේශ බැංකු තුලට. ඒ නිසා මේකට ක්‍රමවේදයක් කොහොමද හදාගන්නේ මේ වෙන බිස්නස් අන්තර්ජාතික මේ ඔන්ලයින් කම්පැනිස් එක කරන බිස්නස් එකේදී ලංකාවට සාධාරණ බදු මුදලක් එකතු කර ගැනීම ගැන ඔබතුමාලා මුදල් අමාත්‍යාංශය මහ බැංකුව සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගැඹුරෙන් කල්පනා කරන්න ඕනේ.